මගන්නේ මේ ඓතිහාසික මොහොතක් අපේ රටට අපේ ජාතියට ආගමට ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රී ලංකාව කියන්නේ ශෛලී රාජ්‍යයක් ඒ වගේම ගැති නැති රාජ්‍යයක් ඒ වගේම අපේ ජනතාව ස්වාධීනව නැගී සිටින ජාතියක් කියන එක ලෝකයේ හමුවේ කියා පාන වසර ඒ අදිෂ්ඨාන සහගත වසරේදී අද දිනේ මාතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුපිල්පන් ජනතාවක් නිර්මාණය කිරීම සුපිල්පන් පාලනයක් නිර්මාණය කිරීම අදිෂ්ඨාන සහගතව නව නායක මණ්ඩලයක් තෝරාපත් කරගත්ත වෙලාවේ මට ඒ යම් කිසි සාකච්ඡාවකට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ඔබ වහන්සේලා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ජාතික පුච්ච කරමුනේ ඔබ වහන්සේලාට මගේ නමස්කාර පූර්වක ස්තුතියක් දෙනවා. ඒ වගේම නම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් විහාරස්ථානවල වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන්වල අධ්‍යාපනය ලබන මේ කාලේ අති දුෂ්කරතා මැද්දේ ඉගෙන ගන්න අපේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ උන්වහන්සේලාගේ අයිතිවාසිකම් වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කර දෙන්න ඒ වගේම ජනතාවට නිසි මඟ තියා දෙන්න තේරිපත් වෙච්ච ඒ ජාතික භික්ෂු පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සියලුම ස්වාමීන් වහන්සේලාට නමස්කාර පූර්වක ගෞරව ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා. අපි සම්බන්ධයෙන් විශේෂ දෙයක් තියෙනවා මේ දවස්වල සාකච්ඡා කරන්න. මොකද තමත් අපේ ආමරණ වහන්සේලාත් එක්ක මේ දින කිහිපයක් තිස්සේම විහාරස්ථාන වලට ගිහිල්ලා ආමරණ වහන්සේලා මුණ ගැහිලා සාකච්ඡා කරනවා කතා කරනවා දේශපාලන තත්ත්වය රටේ තත්ත්වය ආර්ථිකයේ බොහෝ දේවල් ගැන. ඒ වෙලාවේ ආමරණ වහන්සේලා අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි වැඩි දිනෙකම අහපු දෙය තමයි දැන් මාලිමාව ජාතික ජනබල වේගයේ පාලනයක් එනවා. ඒ පාලනය තුළ බුදුදහමට ලැබෙන ස්ථානය මොකක්ද? ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් කියනවා බුදුදහම ආරක්ෂා කරනවා බුදුදහම ප්‍රමුඛස්ථානයලා කටයුතු කරනවා. ඒ බුදුදහම ප්‍රමුඛස්ථානයලා කටයුතු කරන්න නව පාලන යටතේ අනුරචානායක සහෝදරයාගේ නායකත්වය යටතේ කටයුතු කරනවාද කියන නිවැරදිව කියන්නේ. සමහර අපි දක්වන අදහස් විකෘති කිරීම සමාජ මාධ්‍ය වල තියෙන අවස්ථා දක්වන නිසා. ඒක ඇත්තටම බුදුදහමට නිසි ස්ථානය ලැබෙන්නේ කොහොමද? රාජ්‍ය පාලනයක. මොකද අපි දන්න අපේ රටේ ඉතිහාස පුරාම සංඝයා වහන්සේලා රජුවන්ට රජ කාලෙදී ධර්මානුශාසනා දීලා රට පාලනය කරන ආකාරය කියා දීලා මෙයට විරාජවාදී විසින් යටත් කරපු වෙලාව ඉඳලා දැවැන්න කාර්යභාරයක් කරපු භික්ෂු නායකත්වයක් අපේ සමාජෙ තියෙනවා. අපේ ජීවිත හර ගැස්සලා තියෙන්නේ ඒ මත පෙන්වීමත් එක්ක. මට මතකයි අද වගේම හේන්පිටකතර ඥානාර්ශි හාමුදුරන්ගේ දිවි ගමන ගැන හිරගෙදර සිට හේන්පිටකතර සිට හිරගෙදරට මගේ මොහ හරි ආශාවෙන් කියෙව්වා ඒ කාලේ මට මේ දැනට හොයාගන්න බැරුව තියෙද්දි අපේ මහාචාර්ය නාගරාමපුර මහසීගෙන් මම අද දී පොත නැවත ලබා ගත්තා. ඉතින් එහෙම තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා අපි කියෙව්වේ එකෙක් වත් මේ ගුණාරත් දහාඳුරු වාරි ප්ලස් මංගලහාඳුරු මානුරා වාදේ පිළිබඳව තික්කන්වේසී සුමංගලහාඳුරු මේ ආදි වශයෙන් ඉතිහාස කතා ගොඩක් තියෙනවා. උපතින් අපේ ජාතියේ කෙනෙක් නුණා ශ්‍රී ලාංකිකයෙක් නුණා තිබෙස මහින්ද හිමියන් පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. අධ්‍යාපනයේදී හදාගලා තියෙනවා ඔබ වහන්සේලාට කියලා දෙනවා. අපේ ජීවිත වර්ණවත් කරලා තියෙන්නේ අපේ ජීවිතවල විනය හික්මීම දීලා තියෙන්නේ ගමේ පන්සල. මගේ ජීවිතේ ගත්තත් අපේ ව්‍යාපාරයේ ඉන්න බොහෝ දෙනෙක් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ජීවිත ගත්තත් ඒක අපේ ජීවිත වර්ණවත් කර මගේ ජීවිතේ තව බලපාන විශාල බලපෑමක් කරපු හාමුදුරුවෝ තමයි
සපතන් කන්දේසි ඉස්මන්දර ආපු. පල්ලේ මාරන්න අපි ආපු. අපේ ජීවිත වෙනස් කරපු මග පාදපු උනාචර. අකරමි සංඝාරන්ද නායක ආපු මාලිගා දන්න ආරණියේ අපේ නායක ආපු මේ ආදිවාසී අපේ ජීවිතවල බලපෑම් කරපු අදත් තරම මතකයි අපේ ගුරුවරු වගේම අපේ දෙමව්පිය වගේම අපේ ස්වාමීන් වහන්සේලා අපේ ජීවිත වර්ණවත්තා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ඒක අපි හැමදාම දේශපාලනේ ආවරණය කරගෙන දේශපාලනය කරන්න ගියාම අපි කී කියන්නේ නැහැ. අපි කී කියන්නේ නැහැ. එතකොට ඒක අපිට දැන් සමහර වෙලාවට ඒක අර දේශපාලනයේදී භික්ෂුන් වහන්සේ පන්සල ආදරණයක් කරගෙන කටයුතු කරන දේශපාලඥයෙක් එක්ක අපේ සංසන්දනේ වෙද්දී සමහර වෙලාවට ආමරණ වහන්සේලාටවත් හිතෙන්නේ නැති මේ මතය හරි කියලා අපි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනතා විමුක්ති දේශපාලඥයෝ ආමරණත් එක්ක ඒදාන් ගනුදෙනු කරන්නේ නැහැ. මගේ මේ ඉස්සරහින් ඉන්න අපේ පොළොත් නායක ආමරණ ඇතුළු යහ මේ නායක ආමරණ ගණනාත්මක පුජ්‍යත්ව අදිනවා. මාත දිස්ත්‍රික්කේ මම ලොකු පන්සලක් නැහැ. උපාසකයන් මතකයි මම හැමදාම මම මහජන නියෝජිත කෙනෙක් මන්ත්‍රීවරයෙක් හිටිට පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ මම කොළඹ ඉන්න කාලේදී මම මේක කියන්නේ මේවා කියන්න ඕනේ නැහැ. අපි සතරවාරු අපේ ඉතරම්කෝ දන්න. මහජන නියෝජිතව හම්බෙන්න ආන්දුරවරු එන එක මම කැමති නැහැ. මොකද මහජන දිනේට ඇවිල්ලා ආන්දුරන් වහන්සේලා ඉන්නවා අපේ කාර්යාලයට වෙලා අනිත් සාමාන්‍ය ගිහි අය වගේම දානෙත් නැහැ සමහරලාට. පාර්ලිමේන්තුවේ වැඩ ඉන්න වෙලාවල අපි දැක්කා තියෙනවා හොඳට දේශපාලඥයෝ හම්බෙන්නේ. පන්සලට බෙස්ට් එකක් ඉල්ලනවා. දහම් පාසලට බෙස්ට් එකක් කොට ටිකක් ඉල්ලනවා. වහල කැඩිලා විහාරස්ථානේ හදාගන්න. ධර්මශාලාව හදාගන්න. මම මේ කියන දේ ඔබ වහන්සේලාගේ හොඳ සාක්ෂි දාන්න දෙනවා. ඇයි අපි එහෙම වෙන්නේ? ආනන්ද ව්‍යස්තාවේ තියෙනවා නම් බුදුදහම ප්‍රමුඛස්ථානයලා සලකනු ලැබේ. එය රජයේ මූලික ප්‍රතිපත්තියක් කියලා ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇයි මොකටද අර දෙකයි පොළේ දේශපාලඥය ළඟට ඇවිල්ලා දැන් රුපියල් ලක්ෂයක් ඉල්ලන්න දෙස්ටි කක් ඉල්ලන්න බම්බුවක් ඉල්ලන්න මහජන දිනේට යන ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකට සලස්මක් අවශ්‍යයි. ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ආනන්ද ව්‍යස්තාවේ කරා කුඩින් කියලා වැඩක් නැහැ. දෙයියන්ට මම දැන් ගිය මාසෙදි හාමුදුරුවන්සලා කියන දේ තමයි වෙනදා රුපියල් 2000ක් දුන්නා නම් ලයින් බිල් 10000යි. වෙනදා රුපියල් 3000ක් දීච්ච වතුර බිල් 15000යි. මොකද අපි ගෙදරකට වතුර පදියම් කරනකොට බලා විහාරස්ථානේ වතුර පදියම් නේ වෙනව. ගම්පාසලේ ළමයි වතුර පදියම් නේ කරනව. ওই දවස්නේ න බැතිමතුන් වතුර පදියම් නේ කරනව. මේක තමයි ඇත්ත. නමුත් පන්සලේ ගායකින්ටවත් ගායක සමාජවත් අද පන්සලක ලයින් බිල වතුර බිල ගෙවා ගන්න දැන් මට්ටමට පත් වෙලා තියෙනවා. නිර්වේදනය අපේ හාමුදුරන් වහන්සේලා දුෂ්කරත්වය දරන ජීවිතේ දුෂ්කර ව්‍යා කරනවා. අද බොහෝ පන්සල් වලට ලැබෙන ප්‍රතිපාදනයක් නැහැ. මදි මේ ආහාර වල ගණන් එක්ක පිරිවෙන් පවත්කන යන ලංකාවේ තියෙන විහාරස්ථාන මම හිතන හැටියට 9000ක් විතර. නිර්මෙන් අධ්‍යාපනයේ තියෙන පන්සල් 700ක් විතර. අපේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඉන්නේ ඇති ලංකාවේ 40000ක් පමණ. මෙන්න මේ විහාරස්ථාන පිරිවෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ කටයුතු පවත්වාගෙන යෑම රජයේ කටයුත්තක්ද නැද්ද? මොකද ආණ්ඩුවේ ව්‍යස්තාවේ විතරක් බුදුදහම ප්‍රමුඛස්ථානයලා සලකිය යුතුයි කියන එක භාවිතාව දෙන්නේ මොකක්ද? භාවිතාව දෙන්නේ මොකද? අද ආණ්ඩුව අයවැය සම්මත කරද්දී පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රතිපාදනය වෙන කරලා යන්නේ රාජ්‍ය ආරක්ෂා. ඒ ජනතාවගේ ආරක්ෂාව නෙමෙයි ආපු. ඒ ආරක්ෂාවේ ඒගොල්ලෝගේ ආරක්ෂා. ඒගොල්ලෝගේ පරිවාර සේනාවේ ආරක්ෂා. උලට්ටු වාහනවල ආරක්ෂා. විනෝදින වාහනවල ආරක්ෂා. අද අමතිවරයෙක්ගේ ලයින් බිල ලක්ෂ ගණනක් වෙනවා. ඒක ආණ්ඩුවේ ගෙවනවා. අමතිවරයෙක් ළඩ වුණාම සිංගප්පූරුවට ගෙනියනවා. අමතිවරයෙක් යාලි කරලා ජනතාවට හොරබේ දීලා ජනතාව මරණ දඬුවමක් කරාම ඉරේ ගියාම ඉදරින් කෑවේ ඉදරට යවනවා. අමතිතුමා ඉස්පිරිතාලේ
නමුත් අපි දන්නවා රජයේ රෝහලට ගියාම අපේ හාමුදුරන් වහන්සේලාට වෙන් වෙලා තියෙන වික්ෂු වාක්‍යයක් තත්ත්වයක් කියනවා මම මේක කියන්න ඕනේ නැහැ නමුත් අපි මේවා විරුද්ධව කතා කරනවා එතකොට රජයා ආණ්ඩුවක් බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනවනම් ආර්ථික කටයුතු කොමසාරිස්වරයෙක් ඉන්නවනම් ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවක් තියෙනවනම් ඒවට ප්‍රතිපාදන හරියට වෙන් වෙනවනම් මේ තියෙන විහාරස්ථාන 9000 කට ප්‍රමාණය මේ හාමුදුරන් වහන්සේලා 40000 කට ප්‍රමාණය රජයෙන් ආරක්ෂා කරලා රජයෙන් බලා තියාගෙන රජයෙන් මේ කටයුතු කරද මම මේ කියන්නේ ලෝකෙ හැම කරන්නේ නැද්ද ලෝකෙ හැම කරනවා චීනයට ගියත් වියට්නාමයට ගියත් තායිලන්තයට ගියත් තේරවාද බුදුදහම මේ ශ්‍රී ලංකාවේ තරම් වටිනාකාරී ආරක්ෂා නොවන රටවලට ඒ රටවල අපේ හාමුදුරන් වහන්සේලා දන්නවා බුදුදහම ආරක්ෂා කිරීම රජය මුදල කටයුතු කරනවා මම මෑත කාලේ දකුණු කොරියාවේ සංචාරක ගිය වෙලාවේ විහාරස්ථාන ගණනාවකට ගියා මහායාන ආර්ම කටයුතු පවත්වන විහාරස්ථානවලට ගියා රජය විශේෂ ගෞරවයක් සැලකීලා ඒ ප්‍රතිපාදන වෙන්නේ රජේ දැන් අපේ ආමරණ වහන්සේලා ඕන තරම් අපි දැකලා තියෙනවා විවිධ ආර්මික කටයුතු සංවිධානය කරනවා ඒ ගමේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව එහෙම නැත්නම් දානපතියන් මිනිස්සු එකතු කරලා තමයි දේවල් කරන්නට ආදී විහාරස්ථාන අද මිනිස්සුන්ට තමයි විහාරස්ථානේ ලයිට් බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ වතුර බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලකයන්ව ඡන්ද කාලේ විතර ආමරණ වහන්සේලා හැදවගෙන යනවා අන්න අපේ පාලනයක මහජන පාලනයක ජනතා ජාතික ජනබලවේගයේ පාලනයේදී අපේ වහන්සේලා සහතිකයක් දෙනවා ජාතික ජනබලවේගයේ පාලනයේදී බුදුදහමට නිසි ස්ථානය ආණ්ඩුක ව්‍යවස්ථාවේ විතරක් නෙමෙයි භාවිතාවෙන්ම අපි රකින්නවා ආරක්ෂා කරනවා සාක්‍රියාව ක්‍රියාවට නැගෙන කොහොමද රාජ්‍ය පාලකයා මේ සම්බන්ධ අවබෝධයක් සහිත වරදු කරා රාජ්‍ය පාලකයා අවබෝධයක් සහිත වරදු කරනකොට ඒ සඳහා වෙන්න ප්‍රතිපාදනය වගකීම සහිත වෙන් කරන්න ඕන. ඒතර ආගම ආගමික වශයෙන් ප්‍රමුඛ ස්ථානයේ තියෙන තෝ. එනිද උපවහන්සේලාට ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ මාක්ස්වාදී බල කියන්න ඕන වෙන්නේ නැහැ. එක එක නායකින් වන්දනා කරන එහෙම නැත්නම් වන්දිපත් කරන ඒගොල්ලෝ අගය කරන බොරු කියන්න ඕන වෙන්නේ නැහැ. අද දිනා අපේ සමහර නායක හම්බුන වහන්සේලාට සිද්ධ වෙනවා. දේශපාලඥය වගේ කරන්නේ ඇත්ත නොකිය බොරු කියන්නේ එහෙම ඕන වෙන්නේ නැහැ අපි පහුගිය කාලේ වුණ තමයි දැකලා තියෙනවා රාජ්‍ය නායක වෙන්නේ රාජ්‍ය නායකයාගේ පත්වීම දිනේ වෙන්නේ රාජ්‍ය නායකයාගේ අහවල් උපාධි දිනේ වෙන්නේ අහවල් දිනේ වෙන්නේ අහවල් දිනේ වෙන්නේ කියලා මේ සුරද්දාස් ස්ටේඩියම් එකට ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා කරපු විකාර තියෙනවා එවැනි ධනේ ඉන්න ප්‍රාදේශීය දේශපාලන නායකයෝ ඇවිල්ලා වාහනවලින් ආග්‍රහණ හදලා වැඩම කරේ. එහෙම කරා. එහෙම ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. අපි ඒ ඉතිහාසය නවත්තමු. රාජ්‍ය පාලනයේදී නායකයා පාලකයා භික්ෂුන් වහන්සේලා අතර තියෙන සහසම්බන්ධය ඊට වඩා බොහොම ගුණාත්මක වටිනා දෙයක් බවට පත් කරගන්න. අපේ සමාජ සංවිධානවල තියෙන ගමන් එක අපේ සමාජ සංවිධානවල තියෙන පන්සලත් එක ගමයි පන්සල අතර තියෙන මේ අන්‍යෝන්‍ය බැඳියාව සංස්කෘතික බැඳියාව ආරක්ෂා වෙනවා එතනදී ගමේ මත්ද්‍රව්‍ය ගමේ ව්‍යසනය ගමේ තියෙන තත්ත්වය වෙනස් වෙනවා මොකද කියනවා ස්වාමීන් වහන්සේලාගේ අපේ හාමුදුරන් වහන්සේලාගේ අනුශාසනාව පිළිගන්න නායකයෝ ගමේ අද වෙලා තියෙනවා අද වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්ත ඇයි මේ ආර්ථික බැඳීම විසින් විහාරස්ථාන නඩත්තු කර ගැනීම පිළිවෙල පවත්කර යාම ඒ වගේ කටයුතු වෙනුවෙන් පන්සල අසරණ කරලා තියෙනවා අපි ඇත්ත කතා කරොත් එම මේක ටිකක් විදෙන්න පුළුවන් අද විහාරස්ථානය පාවිච්චි වෙන්නේ ගෙදර ඉන්න වැඩිපුර පූස වෙනකම් ගෙදර තියෙන කැටිච්ච ඉගන්නේ පාවිච්චි ඉගන්නේ බුදුන් වහන්සේගේ බුදු පිළිම ගන්නට පස්සේ ඒ බුදු පිළිමේ ගිහිල්ලා අවසර බෑ අඳුම් වැටෙන වෙලාවට බෝධිය දකින්න
උදේට බලනකොට අලුතෙන් පූස ඇවිල්ලා අලුතෙන් බරකටව ඇවිල්ලා අලුතෙන් කැටිච්ච පිටිච්ච බුදු පිළිම ඇවිල්ලා මේක නෙමෙයි ඇත්ත තත්ත්වය අපි හෘද සාක්ෂියත් ඇත්ත අදාළවත් ඒ කියන්නේ විහාරස්ථානය කියන්නේ ඊට වඩා දැවැන්ද සමාජ කාර්යයක් කරන ජනතාව යහමගට ගෙනියන ජනතාවට සංස්කෘතික ආගමික ඉතිහාස ඓතිහාසික කතාවක් සාකච්ඡාවක් තියෙන තැනක් වෙන්න අදේක වෙලා නැහැ මම මම විශ්වාස කරලා තරමට මම වැරදිලා නිවැරදි කරන්න අපේ ආන්දෝලන මම විශ්වාස කරලා තරමට මේ නවදහස් කර වෙන විහාරස්ථාන වලින් ස්වාධීනව නඩත්තු වෙන්න පුළුවන් දේශපාලනඥයින්ගේ නඩත්තු නොවි නඩත්තු වෙන්න පුළුවන් විහාරස්ථාන සංවිධානය 500ක් තියෙනවා ඒක වෙනස් වෙනවා ඒක වෙනස් වෙනවා රාජ්‍ය ආරක්ෂාව නෙමෙයි හරිනම් එහෙමනම් මේ ප්‍රමුඛස්ථානය ලැබෙන්න ඕන බුද්ධාගමනක බුදුදහම ආරක්ෂා කරනවා කියලා කියනවනම් ඒක ප්‍රායෝගික බාහිරතාවය සිද්ධ වෙනවා යාද ඒක වෙන්නේ නැහැ ඊළඟට ඇත්තට මේක සිද්ධ කරන්නේ නම් අපේ සමාජය තුළ මේ තියෙන ව්‍යසනය අපේ හඳුන නාම හඳුන කුවගේ නිවන් ඕන ගින්නක් තියෙනවා ඒක තමයි සමානාත්මක සමාජයක් නිර්මාණය කරන මේ අසමාන සමාජයක් ඇතුලේ අසාර්ථක දුර්වල පාලකයෝ ඇතුලේ බුදුදහමට විහාරස්ථාන විතර විශේෂත්වයක් තියෙන්නේ නැහැ. ඉතින් පාලක හැමතිස්සෙම බුදුදහම පාලමක් බවට පත් කරගන්නවා තමයි බලය සඳහා. ඉතිහාසය සිදුනේ මෑත කාල ඉතිහාසය තුනතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමට අනුව අපි ඉගෙන ගත්ත උපවහන්සේලා අපිට උගන්වන කියලා දුන්න දහමට අනුව තියෙන්නේ ජාතිවාදයේ මේ සමානාත්මක මේකට
නිරාවරණය කරගන්න වෙනවා. ඒ නිසා ඒක ප්‍රායෝගික භාවිතාවක් එක කියලා තමයි. ඒක ප්‍රායෝගික තත්ත්වයක් එක කියලා. ඒත් අපේ රට මේ මුහුණ දීලා තියෙන අභියෝගය දුෂ්කරත්වය මේ ගමන බුදුදහමට අවශ්‍ය නිසි ගෞරවය නිසි දැන අපි ලබා දෙන්නේ භාවිතාවයි. ඒක ආටෝම දෙයක් නෙමෙයි. ඒක මෝස්තරයක් නෙමෙයි. ඒක ප්‍රචාරවාදී නෙමෙයි. ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. රාජ්‍ය පාලනය පිළිබඳව සිතාරවාද සූත්‍රය අනුව සූත්‍රවල දේශනා කරලා තියෙනවා. පිළිවෙල ක්‍රමවේ පාලනයකින් පාලකීය විසින් අනුගමනය කරන පාලනයක් ඇති. එතකොට තමයි බුදුදහමට අවශ්‍ය නිසිතර ලැබෙන්නේ. මම මේ කාරණේ අවධාරණය කරේ රට ඇතුළේ සමාජය ඇතුළේ ආගම් විරෝධී ජාතික ජනබල වේදී කියන්නේ ආගමට ගරු කරන්නේ නැහැ, නිසිතර දෙන්නේ නැහැ, සලකන්නේ නැහැ, ව්‍යවස්ථානත් එක්ක ස්වාමීන් වහන්සේලාත් එක්ක සම්බන්ධයක් නැහැ. ආදි වශයෙන් බලපතල මිත්‍යාව බොරුවක් ප්‍රචාර කරමින් තියෙන නිසා. මොකද ඒකට හේතුව පාලකීය වර්තමාන පාලකීය පහසුයි ජනතාව අපි අතරේ තියෙන පාලම කඩන්න විදි. මොකද එයා ලෑස්තියෙන් මොකටද ආයෙත් එයා ලෑස්තියෙන් ජනතාව බොරුවේ රවටන්න අදත් සිද්ධ වෙනවා ඒ බොරුවේ රවටන්න. ඒක තමයි ඇත්තද? මොකද දැන් ජනතාව විනාශ කරලා ඉවරයි. ජනතාව විනාශ වෙච්ච ජනතාව විනාශ කරගන්න තමයි අර පාලකයා සියල්ල කරන්නේ. රණවීර වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක්. මහින්ද රාජපක්ෂලා කියන්නේ එහෙමයි. ඒකට බල කෑදර සම්මෙන්නේ බලය ආරක්ෂා කරගන්නෙන්නේ ඕන ජරාවල කරන්න ලෑස්ති වෙයි. ඒකට එක හදවතකට දිනිනවා. ඒ හදවත වෙනම පාකන විජරතාව රවට්ටන. අද කැලාවල වලට බලාන්තර වලට ඔප්පු යන පටන් ගන්නවා. මෙච්චර කාලයක් ජනතාවට බලපත්‍රයක් දුන්න ඔප්පුවක් දුන්න නැති පාලකයාට දැන් හදිසිය ඔප්පු දෙන්න වරක් වෙනවා. හදිසිය ජනතාවට අස්වස්ම බෙදන්න පටන් ගන්න වරක් වෙනවා. හදිසිය විහාරස්ථාන වලට බොහෝ දේවල් දෙන්න පටන් ගන්නවා. අපි දන්න පහුගිය කාලෙත් එහෙම කරා. ජාතක කාලෙක ඉන්නුම තමයි පන්සල මතක් වෙන්නේ. අපි ජාතික ජනබල වේගය කියන්නේ විහා මේ ඡන්දයේ තිබ්බ වෙලා පන්සල මතක් වෙච්ච අය නෙමෙයි. උපවාසයලා එක දාන්න. අයින්ද්‍රිය බැඳීමක් අපට තියෙනවා. විභාවිතාවෙන් ප්‍රායෝගිකව පංචිල් මත ආරක්ෂා කරන ව්‍යාපාරය අපගේම භාවිතාවේ ක්‍රියාවන් කරන ව්‍යාපාරය. විහාරස්ථාන ස්වාමීන් වහන්සේලාත් එක්ක අපර කිසිම ගැටීමක් ගැටීමක් කියලා නැහැ අවදාකත් අපේ ප්‍රතිපත්ති සහ උපවාසයලාගේ ව්‍යාමාර්ගය. එහෙම අවදාකත් කියලා නැහැ. අපි නිතර දෙවියන් විහාරස්ථානට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. මාත්‍ය කමරාව විශ්වකරින් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙනවා මේ රට ජාතිය ගැන, මේ ආගම ගැන, ඒ වගේම අපේ පැවැත්ම ගැන, අපේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව මේ රටේ හැඟීම. මම හිතන්නේ උපවහන්සේලාට අපිට තියෙන හැඟීම එකක්. උපවහන්සේලා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. සමාජය යහපත් කරගෙන ඉන්නේ. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා සමාජය යහපත් කරගෙන ඉන්නේ. පොදු ආරම්භයක් කරනවා. ජාතිවාදයේ පුරන් කරන්න සමාජයේ සාමූහික කරන්න අපි මහන්සි වෙනවා. ඒක එතනදී අපේ විශාල සමාජ කාර්යභාරයක් කරනවා. යහපත් පාලනයක් ස්ථාපිත කරන්න, යහපත් පාලනයක් ගොඩ කර ගන්න, යහපත් සමාජයක් නිර්මාණය කරන්න. ආර්ථික විතරක් හදලා වැඩක් නැහැ. ඒකෙන් කියන්නේ ආර්ථිකය හදන්න නැතුව ඉන්න නෙමෙයි. ආර්ථිකය හැදෙන්න ඕන. මේ ආර්ථික අර්බුදෙන් අපේ රට ගොඩ එන්න ඕන. ඒ සඳහා විදේශ විනිමය අපිට හොයන්න ඕන. දොංගාපෑම වෙනවා නම් ජාත්‍යන්තර සම්බන්ධතාවයකට මොනවද? අපිත් එක්ක කවුද ඉන්නේ? අපිත් එක්ක ගොඩක් අය ඉන්නවා. මුලින්ම අපි හදන ආණ්ඩුවකදී පාලනයකදී ඒක සැබෑ මහජන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ ජනතාව අපිත් එක්ක ඉන්නවා. අද ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. මම අද උදේම අපි කොළොන්න ආසනේ හමුදා සාමූහිකයේ ත්‍රිවිධ හමුදාවේ විශ්වවිද්‍යාලයේ සාමූහිකයට එකතු වෙලා අද මහනුවර දිස්ත්‍රික්කයේ කාර්තා සමුද පවසන මේ ස්ථානයේ අපි ගුරුවරයෙක් එකතු කරා, විශ්‍රාමිකයෙක් එකතු කරා, සංවර්ධන නිලධාරියෙක් එකතු කරා, හමුදාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයෙක් එකතු කරා මේ ස්ථානයේ ඔබ වහන්සේලා අද මහා දිස්ත්‍රික්කයේ එකතු වෙයි. රටපුරාම දැවැන්ත පිපිදීමක් අද ඇතුළත් වෙලා ඒ මේ පාලකීගේ වැරදි විසින් ජනතාවට එකතු කරලා තියෙනවා. ඔබ වහන්සේලා දන්නවා මේ මාතර දිස්ත්‍රික්කේ පහුගිය මහරජාන කාලේ ජනාධිපතිවරණ කාලේ 2019 2020 විහාරස්ථාන වලට ඇවිල්ලා විහාරස්ථාන හදාදෙන්න ඔබ වහන්සේලාට විවිධ පොරොන්දු දුන්නු දේශපාලක කොච්චර ඉන්නවද? මොන තරම් දේවල් කිව්වද? ඔබ වහන්සේලා ලවා ඡන්ද එකතු කරපු දේශපාලක අදකෝ මම නම් අහන්නේ නැහැ, නම් කියන්නේ නැහැ. එකම දේ තියෙන්නේ රවටීම විතරයි. අවසානයේ
විහාරස්ථානයේ ප්‍රවටල හාමුදුරුවෝ ප්‍රවටල මාසේ ජනතාව ප්‍රවටල මේකනම් එක ඇත්ත ඒ නිසා අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිට වුණ අපි නෑරදිලා අපිට වැරදි කියලා අවංකව කියා දීලා අපි නිවැරදි කරන නායකත්වය ඒ නායකත්වය මම දන්නේ ඔබ වහන්සේලා සතුන් ඔබ වහන්සේලාගේ ධෛර්යය කියන ශක්තිය තියෙන මේකට නිවැරදිමකට ගන්න අන්නේ සදා මද පෙන්වීමක් අපට අවශ්‍යයි ඒ සදා නායකත්වයක් අපට අවශ්‍යයි අද වර්ධන් දෙක තරුණ සමාජයක් ඉන්නවා ඒ තරුණ සමාජය යහමගට ගැනීමදී මම විශ්වාස කරනවා මේ මාතර දිස්ත්‍රික්කයේ අද මේ නායකත්වය දරන නායකත්වයේ බාරගත් ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලාට තරුණ ස්වාමීන් වහන්සේලාට විශාල කාර්යභාරයක් අද මාත්‍රාවේ සමාජගත කරලා තියෙනවා අපි යුක්තියට අහන්නේ නැහැ යුක්තියට කවුරු කැමති යුක්තියට කවුරු ආදරේ යුක්තිය කියන වචනයට කවුරු කැමති අපි භාවිතාවේ 48000 අතර මිනිස්සු කියලා හිරේ ගතර කොලා හරියන්නේ නැහැ ඒකට මේ යුක්තරේ එවනම් මුළු සමාජෙම හිරගත කරන්නේ සමාජය වැරදි කියලා හැබැයි ඇත්තටම රටේ මත්ද්‍රව්‍ය ගේන මිනිස්සු අද විදැල්ලි ඒ දේශපාලකෝ විදැල්ලි කම්හන්නේ පොඩේ ගාව හිරේ ගාලා කිලෝ ගාණක් ගේන මිනිහා විදාස් කරන නීතියක් තියෙනවා දේශපාලනයක් මේක වෙනස් කරන්න ඕන අපි හාමුදුරුවෝ අන්නේ සදා අපි මෙදිහත් වෙන්න ඕන ඊට විශේෂයෙන්ම අපි මේක අවධාරණය කරේ අපිට මේ සමාජය නිවැරදි කරන්න ඕන ඒ සඳහා සංස්කෘතික වාසිය වෙනස් මාර්ගයක් අවශ්‍යතාවය ආර්ථිකය හදනවා කියලා සම්පත් විකුණලා අපේ ජාතික සම්පත් විකුණලා ඉඩම්ටි විකුණලා වනාන්තර විකුණලා ආයතන විකුණලා ටෙලිකොම් එක විකුණලා රක්ෂණ සංස්ථා විකුණලා ණය සංජානන හරියන්නේ නැහැ ඒ ක්‍රමයේ වෙනස් වෙලා ඒ ක්‍රමයේ වෙනස් කරන්න ඕන කියලා මහජන වාදී දැන් කියන්නේ අපි සාමූහික වෙන්න ඕන අපේ සංස්කෘතික වාසිය දිනුම වෙන්න ඕන ආර්ථිකය විතරක් දිනුම වෙලා මත්ද්‍රව්‍ය වැඩි වෙලා නම් තියෙන්නේ ආර්ථිකය විතරක් දිනුම වෙලා මංකොල්ල බෑ වැඩි වෙලා නම් තියෙන්නේ ආර්ථිකයේ කීප දෙනෙක් අතර සල්ලි ඇදලා බොහොමයක් බඩගිනි නම් ඉන්නේ ආර්ථිකයේ දිනුම වෙනකොට කීප දෙනෙක් රට ගිහිල්ලා බේක් ගන්නවා තව මිනිස්සුන් ඉස්පිරිතාලේ මහා 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 බාර මත මෙරිලා යනවා නම් මොකක්ද සම්බන්ධ මොකක්ද සම්බන්ධ අධ්‍යාපනය එපා වෙලා 10 පන්තියට සාමාන්‍ය පෙළට යන දැන් ළමයි ඉන්නේ දඹට අධ්‍යාපනයේ බරක් කියලා තියෙන දෙමව්පියන්ට අධ්‍යාපනයේ බරක් කියලා තියෙන මොකද සම්බන්ධ? ඒක තමයි ඇත්ත. මුළු සමාජයේම වෙන පරිවර්තනයකට අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒකදී අපි විශ්වාස කරනවා අපේ රටේ බලය ලබා ගන්න. ඒ ලබාගත් බලය ආරක්ෂා කර ගන්න. අනිවාර්යෙන්ම නායකත්වය ගන්න වෙනවා. නායකත්වය ගත හැක්කේ ජාතික වික්ෂු පෙරමුණට ඒ නායකත්වය උභාසය ඒක විශාල කාර්යභාරයක්. ඉතින් අපි අපේ පාලනයක් පිළිබඳව සීන දකිනවා. ඒ අපට වරප්‍රසාද ගන්න අවදි ගන්න වරදාන ගන්න නෙමෙයි. මේ රටේ කොන්ද කඩ නිෂ්පාදකයා, ව්‍යාපාරිකයා, කර්මාන්තවරු, ගොවිය, දීවරය, කම්කරුව නැගාසිනවා. ටික දෙනෙක් මත විතර සංකේන්ද්‍රණය වෙන මේ බලය භාවිතා කරලා ජනතාව පෙරලන්න වෙනස් කරනවා. ඒ වුණ බහුතරය ජනතාව සතුටින් ආදරෙන් ජීවත් වෙන සමාජයක් නිර්මාණය කරනවා. ආදරේ කරුණාව කියන එක මිනිසුන්ගේ තෙතමනේ කියන එක දැනෙන සමාජයක් නිර්මාණය කරනවා. ඒ සඳහා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරනවා. ඒ සඳහා කලාවේ ප්‍රබෝධයක් ඇති කරනවා. අතීතයට යන නෙමෙයි නමුත් අපි දන්නවා අපේ රට පිළිබඳ හැඟීම් ඇති කරපු සාහිත්‍ය කරුවන් ඉන්නවා කලාකරුවන් ඉන්නවා. මට ඊයේ ආරාධ්‍ය වෙනවා දැන් මේ අපේ රටේ ගුවන්විදුලි සංස්ථාව විකුණ දාන සරසු හදලා තියෙනවා. ගුවන්විදුලි සංස්ථාව මේ රටේ මහා ජනක සාහිත්‍ය වේදී නිර්මාණය කරපු කලාකරුවන් නිර්මාණය කරපු ගුවන්විදුලි සංස්ථාව විකුණන්න අද සරසු කරනවා. මේ ආණ්ඩුව යන යන අපරාධ නගරේ යන පාලනය බවට පත් වෙලා තියෙනවා. මේක වෙනස් කරන්න නම් සමාජ මතයක් අවශ්‍යයි, මහජන මතයක් අවශ්‍යයි. අන්නේ සඳහා උවහන්සේලාගේ පුරෝගාමී නායකත්වයක් අවශ්‍යයි. නායකත්වයක් අවශ්‍යයි. අපේ ආන් අපේ අපි ජාතික ජනබලයේ පාලනය හදන්න වගේම හදන පාලනය ආරක්ෂා කර ගැනීමෙත් අති දෙවන්ත සමාජ කාර්යභාරයක් ගමේ පන්සලට පැවරෙනවා විහාරස්ථානයට පැවරෙනවා අනිකුත් ආගමික නායකින් වගේම එන ආගමික ආගම නායකින් එක්ක සහයෝගයේ කටයුතු කරලා දෙන අතිශය බහුතරය ජනතාවගේ ආගමික අපේ රටේ බහුතර ජනතාවගේ පිළිගැනීමෙත් බුදුදහම ආරක්ෂා කිරීමටත් ඒ සඳහා භාවිතාවෙන් ප්‍රායෝගිකව සමාජයේ නායකත්වය දීමටත් ගරුතර මහා සංඝරත්නය
Shaktiya daya dewa itu baru terlahir ini. Esa dah namaskar terima, mama dihendaki orang berada di sini.